මම දැන් යාත්‍රා කරමින් ඉන්නේ වංගු හැරෝම් රසක් සමග ගලා බසින ඉච්ඡාමති ගංගාව ඔස්සේ. හරිත පැහැයෙන් දිස්සන කුඩා ඉවුරු සහිත ලාලිත්‍යයෙන් ගලා බසින මේ මෝසම් ගංගාව දෙපස සුදෝසුදු පලසක්සේ විසිරුණු දිගටි කාශ්මල්යායත් හනවගා බිම් සහ ගම්මානත් දිස්වන්නේ මගේ හදවතේ ඇති සෙනෙහස මුසුකොට මා විසින් විරචිත කවියක පදපේලි විලසින්. ශලීඩාහි පත්මා ගංගාව දැවන්ත වැඩි විභූතියෙන් අනූනයි. ඒත් ඊට වඩා මේ කුඩා ගංගාවක දීවර ඔස්සේ සිතට ගලායන සිතුවිලි වදන්වැල් හදවතට සමීපයි. මානව ජනාවාස පත්මා ගංගාවට වැදගත් නැති තරම්. ඒත් මේ ඉච්ඡාමතිය මිනිස්සුන්ට ලෙන්ගතුයි. එහි සංසුන් දියරැලි ඉවුරු ආශ්‍රිතව වෙසෙන අයගේ ජනජීවිතයට බැඳිලා පිරිමි ළමයි මාළු අල්ලන්නත් ගැහැණු දරුවන් දිය නෑමටත් මේ ගංදියට බසිනවා. ගැහැණු දරුවන්ගේ සුමුදු තෙපුල් උකුළු මුකුළු මේ ගන්දියේ සරලි නාදයට මුසු වෙලා ශරත් ඍතුවේ දුර්ගා දෙවඟන සිය දෙමව්පියන් බලන්නට වඩින්නාසේ වැසි සමයට ඉච්ඡාමතිය ඇගේ ඉවුරු දෙපස වෙසෙන නෑයන් බලන්නට ගලා එනවා. ඒ ආවිට හැම ඉවුරකම වෙසෙන ගැහැණුන්ගේ යුවතියන්ගේ දෙතුළතර ගැවසෙන ඕපාදූප එකතු කරගෙන යලි අතුරුදාන් වී යනවා. අද පොතහිටයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ හදවත කියවා ගන්න, මනසට ඉසිඹුවක් ලබා දෙන්න, ආධ්‍යාත්මික දියුණුවක් මනසට ඇති කරන්න පුළුවන්, මනසෙන් නිවීම සාක්ෂාත් කරන පොතක්, හරි අපූරු පොතක්. සෙලීනා හුසෙන් විසින් රචිත රබීන්ද්‍රනාත් තාකූරයන්ගේ ගන්ධියේ නව අතන නදී ගීතය නමින් පුෂ්කර වන්නියාරච්චි පරිවර්තනය කර තිබෙනවා. වැඩසටහනට බොම ආදරයෙන් ගෞරවයෙන් පුෂ්කර මහත්තයව පිළිගන්න ගමන් අයිබෝවන් මට හිතුණා ඔබට මෙහෙම කියන්න. බොහෝ වෙලාවට අපි අපේ ජීවිතේ හැල් මෙදුවනවා. බොහෝ දේවල් අපේ අතින් මග හැරිලා තියෙනවා. සමහර වෙලාවට අපි කොළවල සරසර සත්‍ය දකින්නේම අහන්නේම නැති තරම්. ගන්ධිය ගලා බසිනා හඬවත් කුරුළු කූජනවත් මේ සියල්ලම අපෙන් ආගන්තුක වෙලා. මේ සියල්ලටම අපිට ඕන කරන්නේ නිරීක්ෂණ ශක්තිය සහ නිහඬ බව පමණයි. නමුත් ඒ නිහඬ බව සහ නිරීක්ෂණ ශක්තිය බොහෝ දෙනෙක්ගෙන් ගිලිහී ගිහිල්ලා තියෙනවා. මේ නිසාම මිනිස්සු විදියට අපි නිවීමක් නැති පිරිසක් බවට පත් වෙලාද කියලත් හිතමින් පවතිනවා. අන්න ඒ වගේ වෙලාවක හිතේ ඉසියුම් බව ඇති කරන්නට, මනස සංසුන් කරන්නට අපිට මේවැනි සාහිත්‍ය කෘති උපකාරී වෙනවා. මට හමු වෙලා තියෙනවා සාහිත්‍යයේ දෝංකාර එකතු කරන විත්කා වගේ ගැහණු දරුවන්. පවුලෝ කොයියෝ තමන්ගේ ආලෝකේ හොයාගන්න මහා කන්දක් මුදුනට නංවන පුංචි කොළු පැටියෙක් මට හම් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ දේවල් සොබා දහමේ උපයෝගී කරගෙන බොහෝ නිර්මාණ ලස්සන කරගත්ත කට්ටිය මට හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම සාහිත්‍ය පොතපත ඇතුලේ, කවි ගීත ඇතුලේ, නාට්‍ය ඇතුලේ, චිත්‍රපට ඇතුලේ තමයි මට හමු වුණේ. මේ අපි හොයාගෙන යන්නේ ඔබේ හිත නිවන්න පුළුවන් අන්න ඒ වගේ බොහෝ දේවල් පිළිබඳව කතා කළ හැකි පොතක්. ඒ නිසා මුලින්ම නදී ගීතය කොයම්ම මොහොතක හෝ ඔබේ අතටගෙන නිවිහැනහිල්ලි කියවන්නට කියලා ආරාධනා කරන ගමන් පුෂ්කර වන්නියාරච්චි මේ පරිවර්තනය කරන්නේ. මට ඔහුගේ මුලින්ම මෙහෙම අහන්න හිතුණා. සාමාන්‍යයෙන් ඔබ ඉන්නේ තිරේ පිටුපස. අද තිරේ ඉදිරිපිටට ඇවිල්ලා තියෙන්නේ සාහිත්‍ය නිසා. මොකද මේ තිරේ පිටුපස ක්‍රියාදාමයෙන් තිරේ ඉදිරියට සාහිත්‍යයත් අරගෙන පාඨකයා ගාවට එන්න හිතුනේ. මීට කලින් ඔබ පොත් කළත් මේ පොත විශේෂයි. ඔබ පොත් කීපයක් මීට පෙර කරලා තියෙනවා. ඉතින් මේ පොත තරමක් විශේෂයි කියලා මටත් හිතෙනවා. කියෝ නැත් එහෙම කියනවා. මොකද ඔබ තෝරා ගන්නට හේතුව නදී ගීතය? අපිට රබීන්ද්‍රනාත් තාකෝර් කියන්නේ ලංකාවේ පාඨකයන්ටත් ආගන්තුකයෙක් නෙවෙයි. එතකොට අපි බොහෝ කෘති එතුමාගේ කියවාගෙන තියෙනවා. මේ කෘතිය, මේ සෙලීනා හුසෙන් කරන මේ කෘතිය ඔබ විශේෂයෙන් තෝරා ගන්නට හේතුව මොකක්ද? ඒක මෙහෙමයි සිද්ධ වුණේ.
දැන් අවුරුදු දෙකකට කලින් කොරෝනා සමය ආරම්භයත් එක්ක ඉතින් අපි හදිසි නොහිතපු විදිහට නිෂ්ක්‍රිය වුණා කියලා කිව්වොත් ඒක හරි මං හිතන්නේ ඒ වෙනකොට මම ඒ ආසල්නේ වගේ දෙවෙනි තුන්වෙනි සාහිත්‍ය කෘතිය සුනිල සිරිත සුනිල දිවිසිංහ දිවිසරිය ඒක කළා ඉවර කළා ඉතින් මේ මේක බොහොම ආවරණ සමයක් වේ කොරෝනා එක ඇති වුණේ ඉතින් අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා අපි කරන්නේ මොනවද යන්නේ ඉන්නේ කොහෙද ඒක හැමදේම සීමා වුණානේ මුලින්ම අපිට ගැටලුවක් ඇති වුණේ ජීවිතය සම්බන්ධ ගැටලුවක් ඊට පස්සේ ඒක පොඩ්ඩක් සමනය වෙනකොට මේ විවේකයක් එනවා මොකද්ද කරන්න කියලා නිශ්චිත නැති පරම කතා කළා අපි ප්‍රවීණ ලේකෙක් ඉන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්න දයාදිසනායක කියලා සිංහලෙනුත් ලියනවා ඔව් ඔව් සම්මානලාභී කතුවරේ මේ කතුවරේ එතුමාට මම කතා කළා කිව්වා මේ දයාවන්ට මෙහෙම පරිවර්තනයක් කරන්න කැමැත්තක් තියෙනවා මොකද මම අවුරුදු 25ක් විතර වෘත්ති වටේ පරිවර්තන කරලා තියෙන කෙනෙක් ලොයික විදිහේ ලේකන ශාස්ත්‍රීය ලේකන ලියුම් කියුම් ඒ වගේ දේවල් ඒ වගේ නිර්මාණාත්මක රචනාවක් නැහැ නේ වයි වර්ඩ් වගේ මේ පරිවර්තන පදානුගත පරිවර්තන ඉතින් මේ මං දායකට කතා කළකෝ මේ වැඩක් කරන්න මට ආසාවක් තියෙනවා හැබැයි පොඩ්ඩක් මේ ඉන්දියානු සහ ආසියානු සම්භවයක් තියෙන කෘතියක් නම් මං ඒකට වඩා කැමතියි මොකද සංස්කෘතිය අපිට කිට්ටු නිසා කියලා සතියක් කළ කලින් අය කතා කරලා ගිහුව මෙහෙම පොතක් තියෙනවා මේ ඔයාට මට ටෙක්ස්ට් එක යවන්නම් ඔයා කැමති නම් කියවල බලලා කරන්න කියලා ඒක තමයි මේ ශ්‍රීණ හුසෙන්ගේ The Painter's Palette කියන පොත එතුම ඒවල පිටු 10ක් 15ක් විතර ගියවගෙන යනකොට මට නිකන් මත්තුනා වගේ එකක් සිද්ධ වුණා ඊට පස්සේ මම ඊට පස්සේ ගියෝ දිගට පරිවර්තනය කරනවා කියන අදහස ඒ අදහසේ තියාගෙනම තමයි මං ඉදිරියට කියවගෙන ගියේ ඉතින් එහෙම තමයි මේකට මුල පෑදුනේ ඔබ මේ පරිවර්තනය සෙලීනා හුසෙන් රචිත කෘතියක් නමුත් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ දේව්ජානි සෙන්ගුප්ත එතකොට ඔබ මේ කරන්නේ තුන්වෙනි පාර්ශවයක වැඩක් එහි මුල් කෘතියේ තියෙන ඒ සෞන්දර්යය ඒ විදිහටම රැකගන්න ඔබතුමා අතින් පුළුවන් වුණා කියන සහතිකය අපි ගන්නෙ කොහොමද ඒක ඉතින් කියවලා කියවනකොට එන අවබෝධයත් එක්ක එන එකක් දැන් ඒකට ඔබ කියන්න කාරණා කීපයක් තියෙනවා දැන් සෙනී ඉස්සෙල්ලා මම සෙනීනා පොඩි හැදින්නේ මං කරන්න සෙනීනා මේ සෙනීනා සූරි සාහිත්‍ය සූරි සෙනීනා හුන්සේන් එයා බංග්ලාදේශයේ මහාචාර්යවරයෙක් හැටියට සේවය කරන්නේ එයා සමාජ මානව හිමිකම් ක්‍රියාකාරණියක් ලෙසත් බංග්ලාදේශයේ ප්‍රසිද්ධ කෙනෙක් එතුමිය පොත් 28ක් නවකතා විතරක් ලියලා තියෙනවා කෙටි කතා සංඛ්‍යාවකුත් සෑහෙන සංඛ්‍යාවකුත් ලියලා තියෙනවා ඉතින් එතුමිය 2016දී තමයි මුළු රටම විමුතිය කරන්නේ 2016දී එතුමිය එකම විශ්වවිද්‍යාලයේ වැඩ කරන දේව්ජානි සෙන්ගුප්ත විසින් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා පේන්ටර්ස් පැලට් නමින් නමුත් දැන් මේක අභ්‍යන්තරයේ තියෙන සංස්කෘතික හැඩතල මානව චර්යාවන් මිනිසුන්ගේ සිතුම් වැතුම් ඒ හැමදේම අපිට ගොඩාක් සමීපයි මම අනික මේක තියෙන පරිසරය සම්බන්ධ වර්ණනාවන් ඔව් ඒ අර මනෝරම්‍ය පරිසර වර්ණනාවන් ලේසියෙන් තවත් භාෂාවකට ගන්න අමාරුයි ඔව් ඒක දිහාන් හුඟක් හේතු නැති මම ඉතාම දැඩි පරිසර කාමීක් මගේ විවේකයේ ගොඩාක් වෙලාවට මම ගත කරන්නේ පරිසරයේ දැන් නම් ටිකක් සීමා වෙලා තියෙන්නේ මේ කොහේරි කැලේකට වදින්න ඉතින් ඒ කැලෑවලදී එකංගාවල සිතව හිරු ඉරියා සිතව හිරු ඉඩිය පායනවා සෙව නැලි උදේට හිර පායනකොට එන හෙවනැල්ල හැඩරුවයි ඒක මෝදුවෙනකොට එන හෙවනැල්ල හැඩරුවයි හවස්සෙනකොට ඉන්න බහිරකොට හෙවනැල්ල හැඩරුවයි ඒ හැමදේම මම
නිරීක්ෂණය කරපු කෙනෙක්. හේවනලි කෙටිවීම දෙක සියල්ල. ඒ විතරක් නෙවෙයි මේ අපේ දිය පාරවල් වල හැදෙනුව. දොළ පාරවල් ගලන්නේ හැටි කුරුල්ල වතුර බොන හැටි මාළු පීන හැටි මගේ හැමදේම මේ ඉතාම සියුම් විදිහට නිරීක්ෂණය කරපු කෙනෙක්. පළවෙනිම කියන්න ඕනේ මම ඉස්සරහම සංගීතය අපිටයි තිබේ. ඒකයි ති පරිසරයට කියලා තේරුම් ගත්තේ සිංහරාජේදී. සිංහරාජේ අර පොඩි අක්කලන් වගේ දැන් වලින් වැටෙන පුංචි දියපාරවල් චිරි චිරි ගාල වැටෙන ඒක මට කියන්න අමාරු. හැබැයි ඒ නාදය මගේ කන්දිගේ ගිහිල්ලා මේ මුළු ඇඟ පුරාම දුවන්න පටන් ගත්තා. ඉතින් තමයි මම තේරුම් ගත්තේ සංගීතය අපිටයි තිබේ. එතකොට මේ පරිසරයත් එක්ක ඔබතුමාට තියෙන ගනුදෙනුවේ බොහෝම මේ සියුම් තැන් මේ පොත ඇතුළේ අපිටත් පේනවා. ඔව්. ඒ තියෙන පාරිසරික සියුම් බව ඔබේ තියුණු පාරිසරික සමීප බවත් එක්ක සමපාත වෙලා තියෙනවා. කොහොමද ඒකට බලපෑම? ඒක මට කරද්දිත් ඒක දැනෙච්ච දෙයක්. ඒ තියෙන සමහර පරිසර විග්‍රහයන් මම දන්නේ දැන් මේ පුත සෙලිනා හුසින් මහත්මිය දීලා තියෙන්නේ 2012 දිනේ. කියන්නේ තාගෝරතුමා නැති වෙලා තවුරුදු 80කට විතර පස්සේ 70කට 80කට විතර. එතකොට දීලා තියෙන්නේ තාගෝරතුමාගේ මුල් යුගයේ ලේඛන කෙටි කතා මේ අදාළ දශකයේ දැන් මේකට මේ නවකතාවට පාදක වෙන්නේ 1891 ඉඳලා 1901 දක්වා දශකය. ඒ කියන්නේ 19 වසරේ අන්තිම දශකය. තාගෝරතුමාගේ ජීවිතය හැටියට ගත්තොත් එතුමාගේ ජීවිතේ අවුරුදු 30-40 අතර කාල සීමාවේ දශකයෙන් තමයි මේ පුතුට මේ ගුණ වෙන්නේ. ඉතින් එතකොට සම්හාර විත තාගෝරතුමාගේ ලේඛනවල තීනත් ඇති මේ පරිසර වර්ණනාවල තුමගේ දින පොත්වල ඒ ආශ්‍රිත ලේඛනවල. නමුත් මේ සමහර වර්ණනාවල් පරිසරයේ දැකලා තියෙන හැටි විශේෂයෙන්ම දැන් වැස්සකට පස්සේ ඉරු පායනකොට වැහි පිදිති අතර යන්තම් වැහි පොද වැටෙද්දී ඊට පායනකොට කොහොමද ආලෝකයේ වැහි පිදිසිත් එක්ක තියෙන ගනුදෙනු මොන විදිහේ එකක්ද? පරාවර්තනය වුණාම වෙන එළිය කොයි වගේ එකක්ද ඒවා? ඔය අපේ ආවට පරිසරය තියෙනවා උඹ දිනකෝ දකින්නේ මේ එක වෙලාවකට වට හිතනවා. ඉතින් මට ඒකත් එකතකට මානසික රෝග අපි හැමෝටම තියෙනවනේ. ඉතින් ඒ වගේ එකක් විඳත් තිබි සමහර තැන් මෙච්චර ලස්සන ඔබ කියනවා නම් මේක හොඳින් ලියවිලා තියෙනවා කියලා මගේ අත්දැකීම මේකට මේ විස්තරකට සමහර තැන් විස්තර කරනකොට මට තේරෙනවා මේ කියල්ලි මෙන්න මේක තමයි මේ කියන්නේ කියලා. මේ සංවාදය අහගෙන ඉන්න ඔබට අනිවාර්යෙන් හිතෙන්න ඉඩ තියෙනවා ජීවිතේ බොහෝ දේවල් අපෙන් මගහැරිලා ගිහින් නේද කියලා. අපි බොහෝ වෙලාවට අපේ පරිසරයේ අවට තියෙන දේවල් දිහා බලන්නේ නැති තරම් අපිට ඒව මගහැරෙනවා. ඔබ මම අපි හැමෝම දන්නවා උදේට තනපත් අග පිනිබිඳු තියෙනවා කියලා. ඒ පිනිබිඳු මතට හිරු කිරණ පතිත වන විට ඒ පිනිබිඳුව ඇතුළෙන් ආලෝක කදම්බයක් පරාවර්තනය වෙන්නට පටන් ගන්නවා. බොහොම ලස්සන දෙයක්. එක මොහොතයි මේක තියෙන්නේ. ඊළඟ මොහොතේ වියකිලා යනවා. ඔබ මම අපි හැමෝම මේ දේ දන්නවා. නමුත් අපි මගහැර යනවා මේ දේවල්. ලේඛකයාට මේ දේවල් පේන්න පටන් ගන්නවා. ඔබ සහ මම ලේඛකයන්ගෙන් වෙනස් වෙන්නේ අන්න ඒ අනුව. ඒ සියුම් දේවල් සියුම් ආකාරයෙන් ලේඛකයා දැකලා විඳලා ඒවා අපේ ඥානනය පිණිස පාඨක ඥානනය පිණිස ලොවට දායාද කරනවා. තවදුරටත් අපි ඒ ගැන මේ කෘතිය ඔස්සේ කතා කරන්නට සූදානම්. පුංචි විරාමයකින් අනතුරුව නැවත පොතයි හිතයි වැඩසටහන ආරම්භ කරන්නට අපි සූදානම්. ඔබ අහලා තිබුණා
අපේ සීයාගේ කාලේ ඉඳලම ආසන පැන උනේ ආගමයි පන්තියයි සලකලා. හැබැයි අදින් පස්සේ හිම වෙන්න බෑ. Hindu කදා රෙද්දක් කියලා ඇති කලාලයක් මත බ්‍රහ්මණ කුලයේ වෙනම මුස්ලිම් අය වෙනම පැදුරක කාර්යාලේ සේවකයාලා කුලය අනුව මම ලොකු පුටුවක ඉස්සරහට මෙහෙම බෑ. හැමෝම එක සමාන ආසනයක වාඩි වෙන්න ඕනේ. මිනිසුන්ට අපහාස කරන්න මට එකඟ වෙන්න බෑ. මම නියෝග කරනවා මේ තත්ත්වය වෙනස් විය යුතුමයි. අපි දන්න කියන ඉන්දියා සමාජය කුලයෙන් මහා පීඩිතත්වයක් ඇති කළ සමාජය. මෙහෙත් එහෙම තියෙනවා ඉන්දියාව තරම්ම දරුණු නොවි. රබින්ද්‍රනාත් ලේඛකයාගේ ලේඛනවල අපි බොහෝ වෙලාවට මේ දේ දකිනවා ගෝරාගේ පටන්. ඒකත් ඔබට හේතුවක් වුණාද මේ කෘතිය තෝරා ගන්න මානව දයාව කියන එක ගැන? මේ දැන් අපි කෘතිය තෝරගන්න මූලික හේතුව හැටියට ඕක ඒක විශේෂ ලක්ෂණයක් තමයි. නමුත් මේ කෘතිය පුරාම තියෙන්නේ ඔය විදිහේ ගැටලු තමයි. කියන්නේ මේ කෘතියට මේ ගෝචර වෙන සමාජයේ කියන්නේ කතා පුවතගෙන අපි පොඩ්ඩක් අපේ අවධානය යොමු කරුවොත් එහෙම මේක මේ තියෙන්නේ තුමගේ බොහොම පාරම්පරික ධනවත්තු මේ තාගුවන් බවුලු ගියන්නේ. එතකොට එතුමට අවුරුදු 30 වෙනකොට එතුමම යවනවා මේ ඉන්දියාවේ නැගෙනහිර ඉන්දියාවේ විරහම්පුර කියලා ප්‍රාන්තයක එතුමගේ පවුලෙන් පරම්පරාවෙන් උරුමෙච්ච දැවැන්ත වතුවක් බලාගන්න. ඒ කාල සීමාවේදී ඇති වෙන සිදුවීම් දාමේ තමයි මේ පොතට අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. ඒකෙන් දැන් එතකොට ඒ වතුවල වැඩ කරන්නේ අද ගොවිය විදිහට තමයි මේගොල්ලන්ගේ වතුවල වැඩ කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ රෝග පීඩා අධ්‍යාපනය නොමැතිකම ඒ අන්ධකාරය එතකොට ලෙඩ දුක් ඒ මිනිස්සුගේ නොදැනුවත් බව ඒ වගේ දැවැන්ත ගැටලු සම්භාරයක් එක්ක මිනිස්සු ගෙවන ජීවිතය තමයි තාගුරුතුමාගේ මේ නිර්මාණකරණයට යොමු වෙන නිසා ඒව ආශ්‍රිතව එතුමා නිර්මාණ කරන්න කරන උත්සාහය මේ පුතේ ඉතාම හොඳින් විග්‍රහ වෙනවා. ඊළඟට ඒ ආශ්‍රිතව එතුමාගේ ශිරිඩා කියන ප්‍රදේශයේ තමයි එතුමාගේ නවාතැන හැටියට එතුමා කේන්ද්‍රගත කරගන්නේ. ශිරිඩා වල තියෙනවා කුටි බාරී කියන එතුමාගේ වඳුරක් කියලා දොර තාම තියෙනවා. මේ ළඟදී වට හම්බුණා ඒක බලන්න ගිය පිරිසකුත් මේ ඒ කුටි බාරිය ආශ්‍රිතව පද්මා කියලා ගඟක් ගලාගෙන එනවා. දැන් නාගුරුතුම කොච්චර ලොකු පරිසර කාමීක්ද කියනවා නම් එතුමා කුතිබාරි වැඳුරට අමතරව ගංගේ බෝට්ටුවක ගෙයක් හදාගන්නවා. මේ කෘතිය ආත්මය වගේ පද්මා නදිය ගලාගෙන. පද්මා නදිය ගලාගෙන. එතකොට නාගුරුතුමා කාලයක් අවුරුදු ටිකද කාලයක් අර ගෙදර කුතිබාරි ඉන්නවා. ටික කාලයක් ආපහු ඉල්ලා මේ ගංගේ ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට ගඟේ ඉන්නකොට එතුමාට දකින්න ලැබෙන පරිසරයේ වෙනස්කම් ඉර නගින හැටි ඉර බහින හැටි හඳේරිය ගංගොදරට වැටුණාම කොහොමද නිල්පාටට ඒක දිනිසෙන්නේ ඉර පායගෙන එනකොට ඇති වෙන වීදුමයි ගඟයි මහ පොළොවයි අතර තියෙන සම්බන්ධතාවය වර්ණාවලිය කොහොමද එතුමා දකින්නේ වගේ ඒ පරිසර වඩනවත් එක්ක අර මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන දුක් පීඩාවන් එතුමා එතුමාගේ නිර්මාණ කරන්නේ ගුණ කරගන්න හැටි තමයි මේ පොතේ හුඟක් වෙලාවට තියෙන්නේ. ඒ හින්දා එතුමාගේ රචනාවල කවිවල උපුටාගත සෑහෙන කොටස් තුනක් මේ පොතේ අඩංගු වෙලා තියෙනවා. ඇත්තටම මේක ගද්‍ය කාව්‍යයක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ගද්‍ය තියෙනවා පද්‍ය තියෙනවා. ඒ වගේම ගද්‍ය ලියලා තියෙන්නේ පද්‍ය වගේ මනරම් භාෂාවක. භාෂාව ගැන කතා කරමු. ඒක අර ශ්ලෝකයක් තියෙනවනේ නේද? කාව්‍යයන් රසාත්මකම් වාක්‍යයන් මොකද ඔය කියපලක් තියෙනවා. එතකොට මගේ සුනිල සිරිත මීට කලින් ලියපු පොත කියවපු ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි මේ භාෂාව අමුතුයි කියලා.
මම එහෙම හිතවතා කිසි දෙයක් කළේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියපු දේ තමයි මේකේ භාෂාව හරි රහයිද කියලා. දැන් එහෙම හතර දෙනෙක්ම කියන්න පටන් ගත්තාම මට දැනුණා මේක මොකක් හරි වෙනසක් ඇති කියලා. ඒ හින්දා දැන් මේක ඉංග්‍රීසි කෘතිය කියන්නේ The Painter's Palette කෘති භාෂාවත් හරිම මේ කාව්‍යාත්මකයි. ඒකත් කවියක් වගේ. එතකොට ඒ හින්දා මම පරිවර්තනය කරනකොට කොහොමවත් මම මගේ භාෂාවට ගොඩාක් ප්‍රේම කරන කෙනෙක්. ඉතින් මම උත්සාහ කළා මගේ කලින් කෘතියට වැඩිය පොඩි නම්ශීලී බවක් භාෂාව තුළ තියාගන්න ඕන කියලා. මම මෙහි පෙරවදන කියවද්දී දැක්කා ඔබතුමා ලියලා තිබුණා මේ ස්තුති කරද්දී බංග්ලාදේශ් භාෂාව දන්න ස්වාමින් වහන්සේගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත්තා කියලා. ඒ කියන්නේ මුල් කෘතිය පිළිබඳවත් ඔබතුමාට හැඟීමක් තිබිලා තියෙනවා සහ ඒ ගැනත් අවධානයෙන් බලලා තියෙනවා. ඔව් එහෙම ඒක හරි රසවත් සිද්ධියක්. ඔබතුමා කියන එක හරියටම හරි අර කලින් අර ඔබතුමා මේ අහපු ප්‍රශ්නෙට හොඳ උත්තරයක් උතන තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේකට සාධාරණයක් ඉෂ්ට වුණේ කියලා. තේරුම් ගන්න කියලා මොකද දැන් මට ඒ ජයදිසනායක මහත්මයම තමයි මට ඒ හාමුදුරුවන් අඳුරලා දුන්නේ. උන්වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ අපේ මේ හෙලන් මෙතිනියාරාම විහාරස්ථාන කිල්ලොබනේ. උන්වහන්සේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට මේ ඉගසේවය කළා. දැන් මේ වෙනකොට උන්වහන්සේ චීනේ ඉන්නේ. ඉතින් මට උන්වහන්සේව දැන අඳුනගන්න ලැබිච්ච එක ලොකු භාගයක් වුණා මේ පොත කරද්දී. මොකද මේ උන්වහන්සේ බංග්ලාදේශ භාෂාවත් හොඳින්ම දන්නවා, ඉංග්‍රීසිත් හොඳින්ම දන්නවා, ඊට ඔක්කොට වෙන්නේ හොඳට සිංහල දන්නවා උන්වහන්සේ. ඉතින් අපි උන්වහන්සේට ගෙනල්ල දුන්නා බංග්ලාදේශ් පිටපත. බංග්ලාදේශ් එක ගෙනල් දීලා මම මගේ සිංහල එක අරන් ගිහිල්ලා ඉංග්‍රීසි එක ළඟ තියාගෙන මේක කරගෙන යද්දි මට සමහර තැන්වල සංස්කෘතික සමාජීය ගැටලු මතු වුණා. නැත්තේ නැහැ. මම ඒවා උන්වහන්සේ දිගින් දිගටම සාකච්ඡා කළා. ඊළා පන්සලේ ඉඳගෙන පන්සලේ ඉඳන් දෙලෙදයක් කාලා මේ සෑහෙන කාලයක් මං දින දෙකක් තුනක් හාමුදුරුවෝ ලොකු කාලයක් ගත කළා. උන්වහන්සේ මට හරිම හිතවත් වුණා. ඒ වගේම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරේ. ඔව්. ඊළඟට ඒ දැන් හාමුදුරුවෝ වැදගත් වුණේ මේක ලියන කාලෙනේ. ඊට පස්සේ නීල් වෙනවා මම ප්‍රණීත් සර කෝල් එකක් දීලා කිව්වා මේ පොතක් ලිව්වා. මොකද ප්‍රණීත් සර් මං ගැන ටිකක් උනන්දුවෙන් ඉන්න කෙනෙක්. ඔය කලින් පොත් ගැනත් එතුමා එතුමාගේ ගුවන්විදුලි වැඩසටහන හොඳට කතා බහ කරලා මට පොඩි උපකාරයම කරලා තියෙනවා. එතුමාට කිව්වා මේ මෙහෙම අලුතෙන් වැඩක් කළාගේ මම පිටපති ඊමේල් කළා. එතුමා එක කියවලා තාම සතුටට පත් වෙලා මට ගොඩාක් ඊට පස්සේ උදව් කරන්න පටන් ගත්තා. එතුමා සරසවි මුන්දනේට මේ ප්‍රේමශ්‍රී මහත්මයට කතා කරලා කියලා මේක මුතුලේ කරන්න කියලා මේ ඉක්මන් කරන්න කියලා. ඊට පස්සේ මේ පොත මේ ප්‍රණීත මේ සුන්දර වාදේ පොත බවට පත් වුණා වගේ. එතුමා මට මොහොම මේ උදව් උපකාර කළා. මේකේ උනන්දු කරනවා භාෂාත්මක දේවල්. ඔව් ප්‍රූෆ් බලනවා දෙපාරක් විතර ප්‍රූෆ් බලනවා එතුමා. ඉතින් ඒ වගේ මට කියන්න අමාරුයි කොච්චර එතුමා උපකාර කළාද කියලා. එතුමා ශාස්ත්‍රාභිලාෂී හැමෝටම එවැනි උදව් විශේෂයෙන්ම කරුණාවන්ත කෙනෙක්. එතුමාගේ පියාණන් වගේ. ඔව් බොහෝ දෙනෙක් එකතුවක් තියෙන නිසාත් මනරම් වෙන්නට ඇති. හැබැයි ඔබේ වෙහෙස අපිට මේ කෘතිය ඇතුලේ බොහොම හොඳට පැහැදිලි වෙනවා. ඒකට හේතුව මේ මනරම් භාෂාව. ඊට අමතරව සාමාන්‍යයෙන් ලෝකෙ පරිවර්තනය කරන්න අසිරිම දේ තමයි කවිය. කවි පරිවර්තන කිහිපයක් තියෙනවා. කොහොමද මේ ආයාස කර දේ ඔබ බොහොම ලස්සනට අපිට සමීප අපේම දේවල් විදියට ගන්න පුළුවන් වුණේ? මේකයි ඉතින් මේ දැන් අපි ඒ හුඟක් අපි දැන් මේකත් එක්ක කොච්චර දුරට බැඳෙනවද කියන එක වැදගත්නේ. දැන් මං කොහොමත් පරිවර්තනයක් හැටියට පරිවර්තකයෙක් හැටියට නොඉන්දිවල් පරිවර්තනය කරපු කෙනෙක් නේද. කවියට මම සාමාන්‍යයෙන් සිංහලින් කවි තියෙන කෙනෙක්. හැබැයි මං කොහෙවත් මං කවියෙක් කියලා කියලා නෑ. ඉතින්
කෙටි කවි පත්‍ර වලට එහෙම ලියන සෑහෙන කාලෙට ලියනවා. ඉතින් මේක තාගෝතුමාගේ කවි අර අපි සාමාන්‍යයෙන් ඉතිරි සමාජයේ දකින කවි වගේ ඍජු ප්‍රකාශන නෙවෙයි. එක තැනකට කේන්ද්‍රගත වෙලා එක චරිතයක කේන්ද්‍රගත වෙලා එක කියන මානව ප්‍රකාශනයක් මේ තාගෝතුමාගේ කවි වල නැහැ. එතුමාගේ කවි වල තියෙන හරි විශ්වීය ගතියක්. ඒ කියන්නේ ඒක ටිකක් අර එකපාරට බැලුව බැලමට නිකන් ඒ කියන්නේ මොකද්ද කියලා අඳුරු ගන්න අමාරු ගතියක් වගේ එකක් මට නම් වියංගාර්ථය තියෙන්නේ. මම සමහර කියන්නේ හරි සමහර පරිවර්තනය කරද්දී ඔය සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා මේ බොහොම කිටි කවිය පරිවර්තනය කරලා සමහරට අද පරිවර්තනය කරලා හිට ආපහු විනාශ කරනවා. අනිතට ආපහු විනාශ කරනවා. ආපහු මොන ඉංග්‍රීසි එක බලද්දි මට හිතුවා නෑ මේක නෙවෙයි කියන්නේ වෙන දෙයක් කියලා. ඒ වගේ සෑහෙන මේ පරිවර්තන වාර කරනකොට පස්සේ තමයි මේ ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. සමහර ඡේදත් එහෙමයි. දැන් මේක තියෙන සමහර දැන් ඔබ නිරන්තරයෙන්ම ඔබ කියනවා මේක ලස්සනයි කියලා. හදවතේ භාෂාවක් වෙන්න ඇති. කොහොමද මගේ හදවතේ භාෂාවට මම ගොඩක් කැමති. සමහර ඡේද මට ඒක ඡේදයක් පරිවර්තනය කරන්න දවසක් ගත වෙලා තියෙනවා. මම පොඩ්ඩක්වත් ඒ කාලය ගැන හිතුවේ නැහැ. එහෙම එක දවසක් මහන්සි වෙලා කරපු පරිවර්තනේ බහුදා උදේට කම්පියුටර් කවුන්ට් කරලා ඒ පේජ් එක බලද්දි මට හිතෙනවා මේක හරි නෑ. මම මුළු පේජ් එකම ඩිලීට් කළා. අර මුළු දවසක වෙහෙස. ඒක තප්පරයකින් මකල දාලා අපෝ මුලින්ම පරිවර්තනය කළා. ඒ වගේ ගොඩාක් කාල ගණනක් මම කවි එකයි ඡේද එකයි ගත කරලා තියෙනවා. ඒක ප්‍රතිවරේ තමයි හොඳ ඔබතුමේ මුක්ති විදිහ. ඒ කියන්නේ නදී ගීතය කියන්නේ හරියට හොයාගත්ත මැණිකක් උපමට්ටම් කරා වගේ වැඩක් නේ. සමහර විට වෙන්න පුළුවන්. අපිට තාගෝරතුමා මේ ඕකේ වටිනාකම මම හිතන්නේ වඩා හොඳින් තේරෙන්නේ කවුරු හරි මේක අපි සාහිත්‍ය ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙක් ඉංග්‍රීසි පිටපත බලලා සිංහල පිටපතත් එක්ක සංසන්දනය කරපු දාට තමයි ඔබ කියන කාර්යයක්ද කරේ. ඒක මට දයාදිසකින් මට මේ වෙනකොට ඒ සාහිත්‍යය ලැබුණා. අපිට මේ තාගෝරතුමා සෑහෙන කාලෙක ඉඳන් අපේ සිංහල පාඨකයන් අපේ ලේඛකයෙක් තරම්ම හඳුනන කෙනෙක්. අපිට මේ කෘතිය කියවද්දිත් ගීතාංජලියත් මතක් වෙනවා. ගීතාංජලි අපි මම කියවපු පරිවර්තන දෙකක් තියෙනවා ඔබතුමා. මම හිතන්නේ පරිවර්තන පහකට හයකට අධික ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙනවා. පරිවර්තන 8ක් විතර තියෙනවා. පරිවර්තන 8ක්. ඒ අපිට දැන් හොයා ගන්නත් නැහැ. ඔව් අපි එඩ්මන් ජයසූරිය මහත්මයාගේ සහ කුසුම් දිසානායක මහත්මියගේ පරිවර්තන දෙක කියවලා තියෙනවා. ඒකේ බොහොම ලස්සන පෙරවදනක් තිබුණානේ මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියපු මේ එඩ්මන් ජයසූරිය පරිවර්තනය කරන ලද ගීතාංජලි. මේ සේයාවන් මේ පොතේ තියෙනවා. ඒ කවිවලත් බොහොම අපූර්වට අපි කල යුත්තේ මොකද්ද කියලා පෙන්නනවා. අපි පහන් දැල්විය යුත්තේ. ඒක මේ කෘතියේ තියෙනවා. ඒක පොදු ලක්ෂණයක් විදිහටද ඔබතුමා දකින්නේ රබින්ද්‍රනාත් තාගෝරගේ? ගීතාංජලි තමයි තාගෝරතුමාගේ මේ නිර්වාණ ජීවිතය පරිපාකයේ හැටියට හඳුන්වන්නේ. එතකොට එතුමාගේ මුළු ජීවිත කාලයම දැකපු සිහින සහ බලාපොරොත්තු මිනිසුන්ගේ ජීවිතයේ අපේක්ෂාවන් දල්වන විදිහේ දේවල් ගීතාංජලි දිගටම තියෙනවනේ. ගීතාංජලිය භක්තිකාව්‍යයක් හැටියට බලූ බලමට පෙවුනට ගීතාංජලිය භක්තිකාව්‍යයක් විතරක්ම නෙවෙයි. ඒක තියෙනවනේ භාරතීය ජනතා අපේක්ෂා ජනතා අභිලාෂයන් අපි කොහටද අනාගතයේ මේ රට ගෙනියන්න ඕනේ වගේ අදහස් ගොඩක් එනවනේ. දැන් ඒකේ දැන් ඒකේ දේවත්වය ගැන කතා කරන විදිහත් හරි වෙනස්නේ. දැන් ඉතින්දි ඊතාන්දේවි තාගෝරතුමා දේවත්වය ගැන කතා කරන්නේ ජීවීමේ ප්‍රේමයේ මානව ප්‍රේමයේ ඔස්සේකින් අඳුර ගන්න ඕන දෙයක් හැටියට. ඉතින් තාගෝරතුමාගේ මුළු මගේ මේක දීපු සෙලි ලකුන්සෙන්
තාගොත් මගේ අධ්‍යාත්මය හොඳින් අඳුනගත්ත කෙනෙක් කියලා. ආත්මය හඳුනාගත් කෙනෙක් ආත්මීය වශයෙන්. ඒක තමයි අර අපි ගීතාංජලිය දකින දැක්ම මේ කෘතිය පුරාම සිහින් හුයක් වගේ ගලාගෙන යන හේතුව. අපි කතා කරමින් සිටින්නේ නදී ගීතය ගැන රබීන්ද්‍රනාත් ටකෝර්ගේ කෘතියක් පරිවර්තනය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඔබට රබීන්ද්‍රනාත් ටකෝර් කියන චරිතය අමුතු කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ බොහෝ කෘති ඔබ කියවා ඇති, විශේෂයෙන්ම ගීතාංජලිය, ඒ වගේම ගෝර වගේ කෘති, චින්තා ලක්ෂ්මි සිංහාරච්චි වංග බසින්ම පරිවර්තනය කරනවා සිංහලට. මේ හැම එකකම තියෙනවා එක විශේෂිත ගති ලක්ෂණයක්. එතුමා තමන් පයගසා සිටින සහ ජීවත් වූ පරිසරය ගැන, ඒ පරිසරයේ අනේක විධ තාඩන පීඩනවලට ලක්වෙන මිනිසුන්, ඒ මිනිසුන්ගේ ආධ්‍යාත්මිකව ගොඩනැගීමක් කරන්නේ කොහොමද? ඔවුන්ගේ දේව භක්තිය මානව භක්තියක් කරන්නේ කොහොමද? දෙවියෝ ඉන්නේ තමන්ගේ හදවතේය කියන කාරණාව ගැන බෙහෙවින් සවිඥානිකව නිර්මාණ කරන යෙදුණු කෙනෙක්. නදී ගීතේ පුරා ඒ මහා මානව දයාව පේන්න පටන් ගන්න. නදී ගීතේ මේ සමින්දාර් තමන්ගේ වත්තේ වැඩට එන සියලුම දෙනාට තමන්ට හැකි සෑම අයුරෙන්ම උදව් උපකාර කරනවා. ඔහු බාරකරු වෙනවා එක වෙලාවක. මේ සියල්ලම බොහොම ලස්සනට සිංහල අපිට ගෙනත් දෙන්නට පුෂ්කර වන්නියාරච්චි කියන ලේඛකයා සමත් වෙලා තියෙනවා. නදී ගීතය ඔස්සේ කියවා ගන්නට කියලා ආරාධනා කරන ගමන් අපි පොඩි විවේකයක් ගන්නටයි සූදානම් වෙන්නේ. සෑම දෙයම පත්මා නදිය හෝ ඒ ඇසුරෙහි පවතින භූමිභාගයන් හා සමාන වී යුතුද? ඔහු ඒ අදහසත් සමගම අලුත් ප්‍රබෝධයකින් නැගී සිටියේය. කවුළුවෙන් පිටද බැලූ ඔහු වෙනදාට ශලීඩාහි සිට පටිසාර දක්වා දින 3ක් ගතවන ගමනට මෙවර කොපමණ කලක් ගතවුණු ඇද්ද යන්නයි. ඔහුට අවශ්‍ය වී නම් අතරමග නැංගුරම්ලා දිනක් හෝ දෙකක් නවතින්නට වුවද හැකියාව තිබිණි. බෝට්ටුවේදීම ලියන්නට කියවන්නට මෙන්ම කෑමට බීමට හෝ නිදා ගැනීමටද අවශ්‍ය නම් ගම්මානයකට ගොඩබැස ආගන්තුක මිනිසෙකු හා දොඩන්නට, ගසක් කැට ගිමන් හරින්නට හෝ අරමුණක් නැතිව නිදහසේ ඇවිද යන්නට අවකාශ තිබිණි. පටිසාර දිස්ත්‍රික්කෙහි විසූ අඳගොවීන්ගෙන් 80%ක්වත් මුස්ලිම් ජාතිකයෝ වූහ. ඔවුන්ගේ විවිධාකාර සංස්කෘතික ඇවතුම් පැවතුම් විමසා බලන්නට රබීන්ද්‍රට අවශ්‍ය විය. ඔවුන් සංකීර්ණත්වයෙන් මිදුණු ඉතා සරල දිවි පෙවතක් ගත කළ ජනපිරිසක් විය. නදී ගීතය කියවද්දී අඳගොවියාගේ ගැටලුව අපිට පේනවා. ගෝර කියවද්දිත් එහෙමයි. මේ ඉන්දියාව කෘෂිකාර්මික රටක් වුණත් එක පිරිසක් අතර මේ වෙහෙස ගන්නා පිරිසගෙන් අමතරව තව පිරිසක් තමයි මෙහි ලාභය එක්තැන් වෙන්නේ. මේ පිළිබඳව නදී ගීතයේ බොහොම සෞම්‍යයි. හැබැයි ඒ ඇතුලේ තියෙනවා මහා කටුක යථාර්ථයක්. සෞම්‍ය වුණාට ඒකින් කතා කරන සිදුවීම් වලව හරි චීලාත්මක විදිහට දැනෙනවා නේද? ඒ කතා කරන දේවල් දැන් මේකේ මූලික වශයෙන් මේ වතු යාය අඳගොවියන්ගේ වත්තක් කැටීරනේ පාලනය වෙන්නේ. එතකොට මේ ගොවියෝ මේකේ වැඩ කළා මේගොල්ලන්ට ශ්‍රමය අතිරික්තයක් කැටීර නෙවෙයි, නමුත් අසන්න කොටසක් බාල දෙනවා. ඒකෙන් තමයි මේ තාගෝර් පවුල නඩත්තු වෙන්නේ. එතකොට මේ හැබැයි ඒක තාගෝ රවීන්ද්‍රනාත් තාගෝර් තෝ හිතන්නේ අනිත් පැත්ත. ඒක අපි කොහොමද මේ අද ගුවියන්ට උන්ගේ ශ්‍රමය අයිති අපහු ලබා දෙන්නේ කියලා? ඒ ගැටුම තාගෝර්තුමා තිය පවුල එක්කත් ඒ ගැටුම තියෙනවා. එයාගේ පාරම්පරික සේවකයෝ එක්කත් ඒ ගැටුම තියෙනවා. නමුත් එතුමා ඒකටම අකන්නව මේ සටන අරගෙන යනවා. සමහර විට සමුපකාර ක්‍රමයක් ඇති කළා මේ ගොවින්ට ඉඩකඩන් අයිති වෙන විදිහේ ක්‍රමවේදී වෙනස් කරන්න හදලා ඒ වගේ ලොකු මේ විප්ලවයක් එතුමා මේ කරන්න හදලා මේ දශකය ඇතුළතදී. ඒක අපිට උඟක් සියුම් විදිහට
දැනෙනවා කියලා මට හිතෙනවා. ජනමාධ්‍ය ඔස්සේ කරන්න උත්සාහ කරනවා මේ කන්නල් වගේ චරිතයක් පොඩි විග්‍රහයකටත් යනවා. ඔව් ඔව් ඔව්. ඒ ඒ ඒ ඒ ඉතාලිතුමා යුගිට කලින් ඉඳන් අය හරිදත් කංග කියන පුද්ගලයා තනි සටලක් මේ පරම්පරාගත මේ ප්‍රවීණගත ක්‍රමයට එරෙහිව ගිනිහිලා තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් ගෙනියන්නේ හැබැයි මතු වෙනවනේ. ඔව් පොත පුවත්පතක් කරනවානේ. එතකොට දැන් පුවත්පත දුප්පත් පොතත් හැම ගෙදරකටම යනවනේ. මේ දැන් ඒකෙන් තමයි තාගොල්තුමා දැනගන්නේ එයාගේ අතීත මුතුන් විත්තන් කොහොමද මේ ගොයින් තලාපෙලා වැඩ ගත්තේ ශ්‍රමය විතරක් එක්ලස් කරගෙන ඔවුන්ට ඒක ප්‍රතිලාව කිසිවක් අය නොලවෙන විදිහට කටයුතු කළේ කොහොමද කියලා දැනගන්නේ හරිදත් කංගගේ පුවත්පත් ඔස්සේ මුලින්ම. ඊට පස්සේ ඉතින් ඒකට ප්‍රායෝගිකව ඒකට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඇත්තටම සෙලීනා කියන ලේඛිකාව ගැන කතා කරා මදිද කියලා හිතෙන තරමට ඇය මේ රබීන්ද්‍රනාථ කියන චරිතය කියවා ගන්න. ඒ වගේම ඇයට තියෙනවා සමාජ දේශපාලනික විඤ්ඤාණය. පැහැදිලිව. ඒ ගැන කතා කරත්. ඒක මෙහෙමයි දැන් සෙලීනා කියන්නේ මේ දීර්ඝ කාලයක් එහෙ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරපු ක්‍රියාකාරී සමාජිකාවක්. ඒ වගේම මානව හිමිකම් ක්ෂේත්‍රයේ දිගින් දිගටම වැඩ කරපු ක්‍රියාකාරී සමාජිකාවක්. සාහිත්‍යය එතුමි එතකොට එතුමිගේ දෘෂ්ටිය හැම විටම මානවවාදී දෘෂ්ටියක් එතුමිට තියෙනවා කියන එක ගැන අපි සැක හිතන්න අවශ්‍ය නැහැනේ. මොකද එතුමිගේ බංග්ලාදේශයේ තියෙන පුරස්කාර අකඩමි කියලා එකක් ඒකෙන් තමයි සාහිත්‍ය සම්මාන දෙන්නේ. දැන් එතුමි ඒ පුරස්කාර කියන්නේ බංග්ලාදේශයේ ඉහළම සාහිත්‍ය සම්මානයක ඒකේ පව පිදුම් ලබපු ලේඛිකාවක්. ඉතින් එතුමි ඇයට බලය පිළිබඳ හරි සවිඥානිකත්වයක් තියෙනවා. බලය කොහොමද බෙදී යන්නේ සහ ඒක රචී වෙන්නේ කියන ඒ ඒ සවිඥානිකත්වය මේ අපිට වැදගත් වෙන්නේ මේකේ කොච්චර සියුම් විදිහටද ඒක කතා කරන්නේ. දැන් ඔබ කලින් තෝරගත්තේ අර ආසන පැලීම පිළිබඳව සිද්ධිය. දැන් එතෙන්දි තමයි මේ පුණ්‍යෞත්සවේදී. පුණ්‍යෞත්සවේ එතෙන්දි තමයි මේ මේ කෘතියේ රබීන්ද්‍ර චරිතය පළමු වලට මොකද එතෙන්දි ඒ කැමියෝ පුණ්‍යහෞත්සවයට එන්නේ අපි අලුත් පාලක මොන වගේ කෙනෙක්ද යා සැරවරුෂ කෙනෙක්ද යා මේ මේ බෞද්ධ මෙතෙක් කල අපි පාලනය කරපු අනික් පාලක වගේම ඒ වගේ කෙනෙක්ද කියලා දැනගන්න. නමුත් ඒ කොම දේවල් එතෙන්දි නිකන් විනාශ වෙලා යනවා. ඒගොල්ලෝ දකිල සුදු කතාවෙන් දක්කන ගත්ත නිකන් මෛත්‍රී සහගත ස්වරූපයක් තියල ඒක විස්තර කරනවානේ. ඒක තැනක මේ දේව රූපයක් වගේ මේ තාකුරුතුමාව දැක්කේ ප්‍රියමනාප විදිහට කියලා. එහෙම ඇවිල්ලා ශාලාවට ආවට පස්සේ රවීන්ද්‍ර ඉස්සෙල්ලාම කරන්නේ මේ ඇයි මේ ආසන මෙහෙම තියෙන්නේ කියලා. එකේක පන්ති අනුව පන්ති අනුව ආසන කොහොමද මේ ලිපිකරු පන්තිය වෙනම අඳගෝයෝ වෙනම බ්‍රාහ්මණයෝ වෙන තිජිකට වඩේ ඒකට විරුද්ධව එතුවාගේ ඒ දේශපාලන අරගලේ. දැන් ඒක මොනම විදිහකවත් ප්‍රාථමික අරගලය බවට පත් වෙන්නේ නැහැ. එතුමි ඒක පච්චිකාව මේකේ නිර්මාණය කරන අරිම ෆියුම් විදිහටයි. මේකට එරෙහි වෙච්ච තව ලේඛිකාව දෙන්නෙක් අපිට මතක් වෙනවනේ කමලදාස් සරුන්දති. බොහොම තීර්ණාත්මකව මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන ඔබට කියවීමක් ඇති. ඔව් ඒ දෙන්නගේම කෘතින් කියවලා තියෙනවා. නමුත් මට හිතෙනවා දැන් ඒ ඒ ඒ ඒ කෘතින් වල තියෙන සමකාලීන සමාජයේ ගොඩක් වෙලාවට නිරූපණය වෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන මිල දශක කියන්නේ 7 වසරයකට එකවරකට ඉතින් හැපැත්තේ ඉන්දියා සමාජය. එතකොට අපිට හිතාගන්න තියෙන්නේ මේ ඉන්දියා සමාජයේ කවදාවත් හරියට වෙනස් වෙන සමාජයක් නෙවෙයි කියන්නේ. ඒ සමාජය වෙනස් වෙන්නේ නැහැ කියන එකට ලංකාවේ පවා උදාහරණ තියෙනවා. පැහැදිලිව පත්තරයක් විතරයි අරන් බලන්න ඕන මංගල දැන්වීම් තීරය. ඔව්. තවමත් කුලය ගැන අහනවා මංගල දැන්. ඒ බොදු ගොවි කියලා පටන් ගන්න. ඒක කොච්චර ස්ථාපිත වෙලා තියෙනවද කියන එක. ඔය අනික තව ගැටලුවක් තියෙනවා. ඒ දැන් බොදු ගොවි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා දැන් මම.
ඒත් ඒක වෙන සංවිඥානිකයි. බල රහිතට මෙහෙම ගැටලුවක් තියෙන හින්දා මෙහෙම දාලා තියෙන්නේ කියලා. මේ වගේ දේවල් වලට ලේඛකයෝ හරි මේ සියුම්ව සම්බන්ධ වෙනවා. එතකොට මේ තාගෝර් කියන චරිතය අපිට හමු වෙන්නේ මේ විශ්වීය මතයක් එක්ක. ඔහු විශ්වීය මිනිසෙක් නේ. පැහැදිලි වුණා. ඔහු විශ්වීය මිනිහෙක්. ඔහු තේරුම් ගන්න පුළුවන් වුණාද කියන එකත් ගැටලුවක් තියෙනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔහු කියන තාජනික කමංගල කිව්වේ කවි පරිවර්තනය කරද්දි මට එහෙම අදහසක් ආවා කියන එක කියන්නේ ඒවා එක පුද්ගලයකට හෝ එක චරිතයකට හෝ එක සිදුවීමකට කේන්ද්‍රගත වෙන්නේ නැහැ. ඒ කතා කරන විශ්වීය දේවල් විශ්වීය තේමාවල් විශ්වීය මාතෘකා එකත් එක ටික කාලයක් ඉන්නකොට තමයි මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔහු විශේෂයෙන්ම තාගොරතුමා මේ මානව ගැටුම් වලට විරුද්ධ බොහොම එල්බීද ප්‍රකාශ කරන කෙනෙක්නේ. තමයි හැමතිස්සෙම මේ මානවයාගේ එකතුව තුළින් දකින අනාගත ලෝකයක් ගැන දැක්මක් තිබිච්ච කෙනෙක්. එතුමා බොහොම ලස්සනට මේ ඉන්දියාවේ දෑවැදි සංකල්පයත් ප්‍රතික්ෂේප කරනවා ක්‍රිෂ්ණ ජෝලි හරහා. ඔව්. බාරකරුවෙක් බවට පත් වෙන්නේ. ඔව්. මේ වගේ දේවල් නිර්භීතව කරන්න තරම් ඉන්දියාව කියන්නේ මහා දරුණු සංස්කෘතික රටක්. සංස්කෘතික වශයෙන් එතකොට මේ වගේ දෙයක් මේ හැටි බය නැතුව කරන්න ඔහුට තිබුණු ශක්තිය මොකක් කියලාද හිතන්නේ? හරියටම හරි. ඔහු අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍යයේනේ. කෙටි කාලයක් වුණත් ඔහු බ්‍රිතාන්‍යයට ගියාට පස්සේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ඔහුගේ කඩකප්පල් වෙනවා. නමුත් බ්‍රිතාන්‍යයේ සාහිත්‍ය කියන එකයි තව තත විදිහේ ගුණන් දෙනවා. සමහරට එහෙම මේ දෘෂ්ටියක් ඔහුට එහෙන් ආවද කියලා හිතා ගන්නත් පුළුවන්. නමුත් ඉතින් මානවවාදී කුණාව එන හැඟීම ඇති වෙන්න පුළුවන් නේද? දැන් පොඩි කාලේ ඉඳන්ම සාහිත්‍ය කෘති නිර්මාණය කරලා එහෙම දැක්මක් එතුමාට ඇති වෙන්නේ නැතිනේ. සහ තව දෙයක් මට හිතෙනවා මේක. ඔහු වතු පාලකෙක් වීම නිසා ඔහු ඉන්නේ ටිකක් උසස් පැලැන්තිය. එතකොට මේ වැඩේ කරන්න ලේසි පහලින්දම් කරනවට වඩා. ඔව් එහෙම එකකුත් තියෙනවා. දැන් සමහර එහෙම අපේ ජාත්‍යන්තර මට්ටමේ දැන් බුදු අපි හොඳ මුදාලි බුදුන් වහන්සේ ඔතින්දී කියන්නේ දැන් පස් මහ බැලුම් බලද්දි බලනවා කොහෙද උපදින්නේ. ඔව් එතකොට දැන් ඒ බුදුන් වහන්සේ එතන බලලා ඒ සත්‍ය බ්‍රාහ්මණ ඒ කුල ඒකන මුසා බලලනේ සුද්ධන්ත රජු රෝගාවට එන්නේ උන්වහන්සේ. දැන් එහෙම නොවුනනම් එකපාරට බෞද්ධ දර්ශනය පිළිගන්න යොමු වෙන පිරිස අඩු වෙන්න තිබුණනේ. ඉතින් ඕක මේ බුදුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න පාවිච්චි කළෙත් ඒකම තමයි. නදී ගීතේ කියවද්දි මේ පුෂ්කර මහත්මයා මට හරියට දැනෙච්ච දෙයක් තමයි මේ සතුට තියෙන්නේ කොහේද? ඔව්. අපි සතුට හොයාගෙන බොහෝ තැන්වලට යනවා. ඔව්. නමුත් අවසානයේ සතුට තියෙන්නේ කොතනද කියන එකට නදී ගීතේ උත්තරේ තියෙනවා. ආව. ඒක මේ හරි සංවේදී ඒ කතා කරන විදිහ. ඒ කියන්නේ මේ සතුට කියන්නේ අපි තුල ඇති වෙන නිවීමත් එක්ක ජනිත වෙන දෙයක් කියලා තේරුම් ගන්න. දැන් අපි ඒ සතුට කොච්චර ස්ථිරද අපේ ඇතුලේ කියන එක. දැන් අපි සතුට හොයාගෙන ගිහිල්ලා උත්සවයකට හෝ ඊටමද ගමනක් ගිහිල්ලා ඒවා වැරදි කියලා නෙවෙයි මේ කියන්නේ. නමුත් ඒ සතුට අපි හොයා ගන්නවා තමයි. නමුත් ඒ සතුටයි අධ්‍යාත්මික සතුටයි කියන්නේ දෙකක් කියන එක මේ පොත ඇතුළේ හොඳින් පැහැදිලි වෙනවා කියලා මට හිතෙනවා. තාවකාලිකයි සොයාගෙන යන සතුට. ඔව්. අධ්‍යාත්මික සතුට තමයි පවතින කාලයක් දුරට. මේ කෘතිය ඇතුලේ තියෙන මං හිතන්නේ ගැඹුරුම තැන බොහෝ වෙලාවට ඒකද කියලා හිතන තරමට තමන්ගේ ජීවිතය තිහා තමන්ට හැරිලා බලන්න කියලා ආරාධනා කරනවා. ඔව්. එහෙම ඒ ඔබ කතා කරන්නේ ඔබට ලැබෙන නිවීමත් එක්ක මේ කෘතිය කියවුවට පස්සේ. ඉතින් ඒක මම හිතන්නේ කියවලම බලන්න වෙනවා මේ මොකද්ද මේ ආධ්‍යාත්මික නිවීම කියලා කියන්නේ මොකද්ද කියන එක. ඒක මේ බුද්ධත්වයට හෝ
එහෙම දෙයකට සමාන කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් දැන් මේ ඉන්න සංකීර්ණ සමාජය ඇතුලේ අපිට නිවීමක් අවශ්‍ය නැහැ හැම කෙනෙකුටම. ඒ නිවීම තමන් තුළ ඇති කරගන්නේ කොහොමද කියන එක මේ පොත ඇතුලේ කියනවා කියලා මට හිතෙනවා. තමන් සොයා යාම කියන්නේ. ඔව් තමන් සොයා යාම කියන්නේ. මේ පොත ඇතුලේ තියෙනවා දුර්ලභ සේ අරු එකතුවක්. ඔව්. කොහොමද මේ දේවල් ටික ගන්නෙ මුල් කෘතියේ තිබුණාද? අපි මුල් කෘතිය කියවා නැති නිසා ඔබතුමාගෙන් අහන්නේ. නෑ නෑ. මේ දැන් මේකට මේ ඔබ මේ පොත කියවලේ. ඒ පොතේ මම සාගෝතුමාගෙන් දීර්ඝ විවරණයක් කරලා තියෙනවා තුමාගේ නිර්මාණ ජීවිතය සම්බන්ධයෙන්. ඒ කොටස් කොටස් කරලා තියෙනවා නම කතාවකට. ඔබ හිතනවා නම් ඒක සාධනීයයි කියලා. ඒකටත් මම සෑහෙන කාලයක් ගත කළා තියෙනවා. ඔව් පැහැදිලිව. පේනවා ඒ වෙහෙස. ඔව්. ඒ කරුණ මම මූලිකව හොයාගත්තේ අන්තර්ජාලය ඔස්සේ. අන්තර්ජාලයේ ගවේෂණය කරගෙන යනකොට ওই පින්තූරත් තැන් වල තියෙනවා. ඒක තැනක නැහැ. නමුත් හරි දුර්ලභ පින්තූර. ඉතින් මට හිතුණා මේ කුඩිය වඩිනාකම ටිකක් වැඩි වෙයි. මේ පින්තූර ටිකත් මේකට එකතු කරගත්තොත්. දැන් අර ගීතාංජලිය ගැන කතා කරද්දි මට තව පොඩි රසවත් සිද්ධියක් කියන්න තිබුණා. මට ඒක අවතක වුණා වෙලාවේ. ගීතාංජලිය කියන්න කලින් අපේ ආනන්ද කුමාරස්වාමි සහ එයාගේ සහෝදරි නිබේදිතා තාගෝර්තුමාගේ නිවසට නිතරම යන එන මේ හිතවතුන් ආනන්ද කුමාරස්වාමි තාගෝර්තුමාගේ කෙටි කතා කීපයක් කවි කීපයක් පරිවර්තනය කරනවා එංගලන්ත සංග්‍රහයකට. එතකොට තමයි එංගලන්තේ ඉන්න කවියන් ඒ ඊට්සගේ කවියෙක්ගේ අවධානය යොමු වෙන්නේ තාගෝර්තුමා වගේ අන්තර්ජාතික පුද්ගලයෙක් ජාත්‍යන්තර පුද්ගලයෙක් ඉන්දියාවේ ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලෝ තාගෝර්තුමාට එංගලන්තේට ආරාධනා කරනවා. එංගලන්තේට ආරාධනා කරාම එතුමා කරන්නේ මෙහි වංග භාෂාවෙන් නියලා දිවිච්ච ගීතාංජලිය ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළොත් පිටපත තමයි එතුමා එංගලන්තේට අරගෙන යන්නේ. එංගලන්තේට ගිහිල්ලා දෙවෙනි දවසේදී ඒ ගීතාංජලිය පරිවර්තනය කළොත් පිටපත කෝච්චි එකදී නැති වෙනවා. එතකොට පුතාතේ තමයි පිටපත තියෙන්නේ. පස්සේ දවස් දෙකකට පස්සේ මේ එංගලන්තේ තියෙන දුම්රිය නැති වූ බණ්ඩ එකතු කරනවාස්සාමි කියලා එකක් එතෙන්දී තමයි මේ පොත අපවසරයක් එතෙන්ට කවුරු හරි ගෙනත් දීලා එතනින් තාගෝල්තුමාට හම්බ වෙන්නේ. නැතිනම් මහා විශ්ව කෘතියක් අපිට අහිමි වෙන්නේ. අපිට අද වෙනකොට ගීතාංජලියක් නැහැ. සහ තාගෝල්තුමාට එතකොට මේ පදවිතාන්තර හම්බෙන්නේවත් කිසිදයක් නැතිලා යනවා. එහෙම වුණා නම් එහෙම. එතෙන්දී තාගෝල්තුමා ඒ කෘතිය අරගෙන ගිහිල්ලා ඒ WD Eats කියන කවියයි තවත් කවින් කීප දෙනෙක් කියවනවා මේක. එතකොට තමයි උන් තීරණය කරන්නේ මේක ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරන්න. ඒකට හම් වෙනවා මේ පළවෙනි වරට ආසියාතිකයෙකුට ලැබෙන නොබෙල් ත්‍යාගය. එතකොට මට අවසාන වශයෙන් ඔබතුමාට මෙහෙම අහන්න හිතෙන කාල වේලාව හරස් වෙනවා අපිට තේරෙන්නේ නැහැ කාලය යනවා කියලා. ඔව්. අරණකට පෙම්බැඳ. ඔව්. විභූති භූෂණ. ඔව්. මේ කෘතිය කියවද්දී මගේ හිතේ හොල්මන් කරමින් මට මැවෙනවා ඔහු හඳ දකින විදිය, ගඟ දකින විදිය, කැලේ ඔහු ඇවිදින විදිය මේ සේරම. මේ තරම් මේ සුන්දරත්වය, මේ පරිසර සුන්දරත්වය සමානත්වයක් තියෙනවා. ඔබතුමාට ඒක දැනලා තියෙනවද? අනේ මට සමාවෙන් මම මේ විභූති භූෂණගේ අරණකට පෙම්බැඳ කෘතිය කියවලා නැහැ. ඒක මගේ ඇති වෙච්ච මගේ ඇරීමක්. නමුත් මම මේ ලංකාවේ ගොඩාක් පරිසර පද්ධති හොයාගෙන ගිහිල්ලා ඒ වගේ රාත්‍රීන් ගත කරලා ඉරි වෙනකන් මේ කඩුගලත් එක්ක අන්ධකාරයත් එක්ක ඉඳලා ගහකොළේ සුවඳ අඳුරගෙන කාලයක් ඒකට කැප වෙලා ගත කරපු සහ ගත කරන කෙනෙක් අතරත් මං කැමති කරාරි කලයකට වඳින්න පුළුවන් නම් ජීවිතේ තියෙන්නේ එතන. ජීවිතේ මට නම් තියෙන්නේ එතන. ඉතින් ඒ මගේ ඒ පුරුද්ද දැක පුරුද්ද මේකට මුහු වෙන්නේ නැති මේ පරිවර්තනය කරද්දී.
අපි අද පොත හිතයි වැඩසටහනින් සාකච්ඡා කරේ හදවත් බස කියවා ගත්ත පොතක් කියලා කිව්වොත් නිවැරදි. සෙලිනා හුසෙන් විසින් විරචිත රවීන්ද්‍රනාත් තාකුරයන්ගේ ගන්ධියේ නවාතන නදී ගීතය නමින් පුෂ්කර වන්නියාරච්චි තමයි පරිවර්තනය කරේ. ඔබට අනිවාර්යෙන් කියවා ගත යුතු පොතක්, ඔබේ පොත් එකතුවට නම් කරගත යුතු පොතක් කියලා අපි යෝජනා කරනවා. කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. ඒ වගේම තව ආරාධනයක් කරන්න තියෙනවා. ජීවිතේ ඔබ හොයාගෙන යන බොහෝ දේවල් හමු වෙන්නේ ඒ ඔබ හොයාගෙන යන තැන්වල නෙවෙයි. ඒ දේවල් ඒ තැන්වල තියෙන්නේ හැංගිලා. නමුත් අපිට අපේ ජීවිතේ බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන් බොහෝම දේවල් පරිසරය පුරා අපිට පෙනෙන්නට පටන් ගන්නවා. මහා වැස්සක් දිහා ඔබ බැලුවොත් තාර පාරට වැටෙන වතුර බිඳුවක් උක්මලක් වගේ ලස්සනට විසිරිලා යන දර්ශනේ ඔබෙන් මගහැරලා තියෙන්න පුළුවන්. පොල් කිච්චන්ගේ විරහ ගීතේ ඔබට මගහැරලා තියෙන්න පුළුවන්. වතුර වැටෙන සරසරය, කොළ සෙලවෙන ශබ්දය, කුරුළු කූජනය, මේ සියල්ලම ඔබට මගහැරී තියෙන්නට පුළුවන්. හැබැයි ජීවිතේ තියෙන්නේ වගේ තැන්වල. ජීවිතේ ඔබ නිවීමක් බලාපොරොත්තු වෙනව නම් ඒ නිවීම තියෙන්නේ අන්නේ පරිසර සංසිද්ධීන් ඇතුලේ. පුෂ්කර වන්නියාරච්චි කියන මේ පරිවර්තකයා, සමහර වෙලාවට මට හිතෙනවා ඔහුට පරිවර්තකයා නොකියයි. ඒ තරම් ලස්සන භාෂාවක් මේ කෘතිය ඇතුළට අන්තර්ගත වෙන්නේ ඔහු පරිසරයේම කොටසක් වුණු නිසා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා පරිසරයේ කොටසක් වෙන්න කියලා. ඒ වගේම මේ පරිසරය ගැන ලියවුණු, පරිසරය ආත්මය කරගත්ත මේ කෘතිය කියවා ගන්නට කියලාත් ආරාධනා කරනවා. අද පොත හිතේ වැඩසටහනින් අපි සමුගන්නටයි සූදානම් වන්නේ. ලබන සතියේ අලුත් වැඩසටහනකින් නැවත සමුගන්නවා.